දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ජේසුස් වහන්සේ ජීවමානයි උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා නැවත වාරයක් වැලි කතරේ දේහරා තුරින් මේ ඉරිදා උදෑසන සතියේ ප්‍රථම දවසේ ස්වාමින් වහන්සේගේ වචනය ඔබ වෙත එනවා ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා මම හිතනවා ඔබ ශක්තිමත් බය නැතුව මේ කාලය තුල ගමන් කරනවා කියලා බය වෙන්න එපා ශක්තිමත්ව සිටින්න එවිට කිසි දෙයක් ඔබට වදින්නේ නැහැ කිසි දෙයක් ඔබට එන්නේ නැහැ අපි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරුම් මේ සතියේ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන තමත් නුඹලා සමග බොහෝ කතා නොකරමි මක් නිසාද ලෝකේ අධිපතියා එන්නේ නමුත් ඔහුට මා තුල කිසිවක් නැත නමුත් ඔහුට මා තුල කිසිවක් නැත. ඉතින් ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද ඔබටයි මටයි කතා කරලා කියන්නේ යේසුස් වහන්සේ අපිට නිදර්ශනයක් එහෙම නැත්නම් උදාහරණයක් දෙනවා යක්ෂයා එහෙම නැත්නම් ලෝකයේ අධිපතියා වටේ කැරකෙනවා අප තුලට ඇතුල් වෙලා අපව විනාශ කරන්න. අම යේසුස් වහන්සේ කියනවා මේ මනුෂ්‍ය පුත්‍රයා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පුත්‍රයාගේ වටේ මූ කරකෙනවා ඔහුට අයිති දේවල් තියෙනවද කියලා බලන්න. ඉතින් මේ මොහොතේ යක්ෂයා අපේ ජීවිතවල අරක් ගන්න. එහෙම නැත්නම් ලෝකේ අධිපති අපේ ජීවිතේ අරක් ගන්නේ ඔහුට අයිති දේවල් අපගේ ජීවිතය තුළ තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඌ ආවට වැඩක් නැහැ ඔහුට අයිති දේ මාගාව නැහැ. අපි නිවසක වුණත් තව කෙනෙකුට අයිති දේවල් අපගේ ජීවි අපේ නිවසක් තුළ තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ අයිතිකාරයෝ එනවා ඒක බලාගෙන. ඒ වගේ තමයි යක්ෂයාගේ දේවල් අපගේ ජීවිතවල තිබ්බොත් යක්ෂයා ඇතුල් වෙනවා අපගේ ජීවිතය ඇතුල් වෙලා විනාශ කරනවා. ඒ නිසා අපි බලමු මොනවාද තියෙන වෛරය, ක්‍රෝධය, ඊශ්‍රියාව, තිත්තකම මේ වගේ දේවල් අපගේ ජීවිතවල තිබ්බොත් යක්ෂයාට අවශ්‍ය දේවල් අපගේ ජීවිතවල තිබ්බොත් ඔහු හැම වෙලෙම කැරි කැරි ගෙනවා ඔහුට අයිති දේවල් තියෙනවද කියලා අපගේ ජීවිතවල. ඒව ඇවිල්ලා ඊට පස්සේ ඔහු ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අපගේ ජීවිතය විනාශ කරනවා. ඉතින් කිතුණුවන් හැටියට අපි මේ වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ අපටත් කියන්න පුළුවන් තත්වයක් වෙනවා. සමහර විට අපිට කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලෙම උන්වහන්සේගේ ලේ වලින් සමාවෙල්ලමු මේ ඒ ප්‍රොඩක්ට් මොන හරි තියෙනවා නම් අපි සමාවෙල්ලලා උන්වහන්සේ වගේ කියමු යක්ෂයාට අයිති දේවල් අපගේ ජීවිතය තුළ නැහැ හේතුව අපි නිර්මල ලේ වලින් හැම මොහොතෙම පරිපසුතැවිල්ල තුළ අපි ජීවිතය ගත කරන නිසා ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ හැම වෙලේම සොයලා බලන්න යක්ෂයාට අයිති දේවල් අපගේ ජීවිතවල තියෙනවා නම් අපි එළියට දාමු ඒ සුද්ධාත්මන් වහන්සේ තහ රුධිරේ බලෙන් අපට උන්වහන්සේ උදව් කරන්න යනවා ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි බයිබල් පන්තියේදී අපි මුණ ගැහෙමු ඔබ සැමට ජේසු පිහිටයි